අයිබුවන් විනාඩි 9 වැඩසටහනෙන් අද අපි සාකච්ඡා කරන්න කැමති විශේෂ මාතෘකාවක් ඒ කියන්නේ ඉගෙනීමේ අපහසුතා අපි ඉංග්‍රීසියෙන් කියන learning disabilities කියන එක විශේෂ මාතෘකාවක් මොකද මේ ගැන බොහෝ දෙනා පුළුල් පුළුල් නොලෙජ් එකක් නැති නිසා අපේ සමාජය අපි හිතනවා ඉතින් මං ඡායගෙන් අහන්න කැමති පළවෙනි ප්‍රශ්නේ ඡාය මේ ඉගෙනීමේ අපහසුතා මං දන්න ඔබට විශේෂ දැනුමක් තියෙනවා මේ subject එක පිළිබඳව අපිට කියන්න පුළුවන් මේ learning disabilities ඉගෙනීමේ අපහසුතා පිළිබඳව පොඩි කෙටි හැඳින්වීමක් අපි ප්‍රේක්ෂකයන්ට ඕපී ඇන්ජලි ඉගෙනීමේ අපහසුතා එක්කෝ අපි ලර්නින් ඩිසබිලිටි කියනවා නැත්නම් ඉන්ටෙලෙක්චුවල් ඩිසබිලිටි කියනවා මේක තියෙන පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටම සාමාන්‍ය පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම් පරාසයට වඩා අඩුයි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටම් පරාසය අපි කියනවා 70 ඉඳන් 120 දක්වා කියලා ඊට වඩා අඩු බුද්ධි මට්ටම් පරාසයක් තියෙනවා නම් ඕන්ව ගැනෙන්නේ ඉගෙනීමේ අපහසුතා තියෙන ඒ කොටසට අනෙක් එක තමයි දැන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අපි එදිනෙදා කරන දේවල් තියෙනවා අපි හිතමු දැන් අපේ මූණ සෝදා ගැනීම දත් මැදීම මේ වගේ අපේ සාමාන්‍ය දේවල් ඉඳලා gedara dora වැඩ කටයුතු ආහාර පාන සකස් කර ගැනීම ඉගෙනීම රැකියාවලිය දීම sannivedanaya එතකොට ගමනාගමනය මුදල් පරිහරණය මේවා අපි අපි හිතන්නට වුණාට අපි සෑහෙන වැඩ කොටසක් කරනවා දැන් ඉගෙනීමේ අපහසුතා තියෙන පුද්ගලයන්ට මෙන්න මේවා කරන්න තියෙන හැකියාව අඩුයි මේවට අනුවර්තනය වෙන්න තියෙන හැකියාව අඩුයි අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ ටිකට ඇඩැප්ටිව් ෆන්ක්ෂනින් කියලා දැන් එතන අඩුවක් තියෙනවා මේ පුද්ගලයන්ට දැන් මේ කොටස් දෙකම ගත්තාම තමයි අපි නිර්වචනය කරන්නේ ඉගෙනීමේ අපහසුතාවයක් නැත්නම් ලර්නින් ඩිසබිලිටි එකක් තියෙනවා කියලා. තවත් එක කාරණයක් තියෙනවා ගොඩක් වෙලාවට මෙහෙම ඉගෙනීමේ අපහසුතාවයක් ඇතිවන්නේ ළමා කාලේ නැත්නම් අවුරුදු 18ට පෙර. ඒක අපි අර නිර්වචනය කරන්න ඕනෙ හින්දා හදාගත්ත සීමාවක්. වන් කැමති එක පොයින්ට් එක විශේෂයෙන්ම ඡාය කීවා මේ බුද්ධියේ අඩුවක් ඉගෙනීමේ අඩුවක් සංඛ්‍යාවක් වශයෙන් ඔබ කීවා 70 කියලා. මං කැමතියි අපි ප්‍රේක්ෂකයන්ට තේරුම් කළ දෙන්න මේ 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 කොහොමද මනින්නේ. මොකද අපි දන්නවා බොහෝ දයක් අපේ විභාග වලින් යම් යම් ළමයින්ට අපි දෙනවා මාක්ස්. O level, A level, ශිෂ්‍යත්වය කියලා. ඒකත් එක සම්බන්ධ කරන්නේ කොහොමද මේ 70 කියන ලකුණ කියන එක අපිට කියලා දෙන්න කොෂාය. ඔය ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අර මේ පන්තිවල මේ විභාගවල ගන්න ලකුණුත් එක්ක මේකේ ලොකු සම්බන්ධයක් නැහැ ඇත්තටම. දැන් මේ 70යි 120යි කියලා මම කිව්වේ බුද්ධි මට්ටම නැත්තම් IQ කියලා කියනවා intelligence quotient. ඒක අපි විශේෂ ක්‍රමවලට ව්‍යංජලි මට වඩා දන්නවා මේක මනෝවිද්‍යාත්මක පරීක්ෂණ ගොඩාක් තියෙනවා මේක මනින්න. එහෙම මැනලා ගන්න අගයක්. දැන් මේක මම කිව්වට මේ 70ට වඩා අඩු අය කියලා බොහෝ වෙලාවට මේක පරීක්ෂණ කරන්න මයින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඉගෙනීමේ අපහසුතාවයක් තියෙන දරුවෙක්ව උපතේදීම එහෙම නැත්නම් කුඩා කාලයේ පෙර පාසල් පාසල් වයසේදීම සාමාන්‍යයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන විවිධ විවිධ ලක්ෂණ. අර මම දෙවෙනියට කිව්ව කාරණේ ඇඩැප්ටිව් ෆන්ක්ෂනින් ඒකේ දුර්වලතාවයන් ඉඳ ගොඩක් වෙලාවට මේ කට්ටිය අඳුනා ගන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට තමයි මේ පරීක්ෂණ කරන බුද්ධි මට්ටම හරියට කී හරියටම කීයද කියලා කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් ඡායා මට යම්කිසි දැන් හිතට ආව ප්‍රශ්නයක් දැන් අපි කොහොම දැන් ඔබ කීවා බුද්ධි මට්ටම 70යි 120 ඒ වගේ ලක්ෂණයක් දුන්නා ඒත් එක්කම ඇඩැප්ටිව් ෆන්ක්ෂන් ඒ කියන්නේ පුද්ගලයා කොහොමද එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන්නේ එතකොට ඡායා කිව්වා අපිට මනින්නම අවශ්‍ය නැහැ අපිට තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් ලැබුණාම දැක්කහම මෙයා මොන වගේ බුද්ධි මට්ටමකද ඉන්නේ කියලා එතකොට දැන් අපි කියමු කොහොමද අපේ පුද්ගල දන්න දරුවෙකුගේ හෝ වැඩිහිටියෙකුට මේ වගේ ලක්ෂණ තියෙනවයි කියලා ටිකක් සැකයක් පහළ කරන කෙනෙක්ට ලංකාවේ තියෙන සේවාවන් මොනවද උදව්වක් ලබා ගන්න කියන එක අපේ කියන්න පුළුවන් ටිකක් ඡාය. ඔව්. දැන් ගොඩක් වෙලාවට ඉගෙනීමේ අපහසුතාව මම කලින් කිව්වා වගේ පෙර පාසල් පාසල් යනකොට මේක අඳුනා ගන්න පුළුවන්. එහෙම අඳුනගත්තේ නැත්නම් යම් කෙනෙක්ට බුද්ධි මට්ටම පරීක්ෂා කරන්න ඕනේ නම්
රෝහල්වල මනෝවිද්‍යා ඒකක මනෝවෛද්‍ය විද්‍යා ඒකක වලින් මේක කරගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේක ඕන කෙනෙක්ට ඇවිල්ලා කරගන්න පුළුවන් කියලා. යම්කිසි හේතුවක් සායනික හේතුවක් තියෙන්න ඕනේ මේක මනින්න. අපි හිතමු දැන් ආමට කැමති මැනගන්න මගේ බුද්ධිමට්ටම කොහොමද? එහෙම කියලා ආවොත් නම් කරන එකක් නෑ. එතකොට ගොඩක් කෝලින් හැදෙයි මේ එම මේ මනෝවිද්‍යා ඒකකවල මොන හරි සායනික හේතුවක් මේකට තියනවාද? මොන හරි ගැටලු තියනවාද මේ පුද්ගලයාගේ ජීවිතේ? මේක මනින්න අවශ්‍ය වෙන क्लिनिकल हेतु रासायनिक हेतु मेमती चाहिए ඒගොල්ලන්ට හඬක් නගන්න බෑ මට මෙන්න මේ වගේ දේවල් තමයි අවශ්‍ය සහ මේ වගේ අයිතිවාසිකම් මට තියෙනවා කියලා. ඒ නිසා මේ ඉගෙනීමේ අපහසුතාව තියෙන වැඩිහිටියන් ගැන අපි විශේෂයෙන්ම මතක් කර යුතුයි විශේෂයෙන් කතා කළ යුතුයි. දැන් ඉගෙනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේගොල්ලන්ට සැපවත් සමකාමී සුවදායක ජීවිතයක් ගත කරන්න බෑ කියන එක. ඒක වැරදි අදහසක්. ඇත්තටම මේගොල්ලන්ටත් යම්කිසි අර්ථවත් meaningful ජීවිතයක් ගත කරන්න පුළුවන්. නමුත් ඔවුන්ට ඒකට ගොඩක් අපින් උදව් අවශ්‍යයි. සමාජයෙන් උදව් තියෙන්න ඕනේ. මම ඒකට උදාහරණයක් කියන්නම්. දැන් අපේ සමාජයේ පොදු වාහනවල බස් රථවල එහෙම මම දැකලා තියෙනවා ආබාධිත පුද්ගලයින්ට වෙනම සීට් එකක් වෙන්න. තව සමහර බිල් ගොඩ නැගිලි වල මම දැකලා තියෙනවා එලිප්ස් වල රෝද කුටු වලින් යන අයට විශේෂ පහසුකම් තියෙනවා. ආබාධිත පුද්ගලයන්ට විශේෂ වැසිකිලි පහසුකම් වාගේ තියෙනවා. දැන් එවැනි දේවල් මේ ඉගෙනීමේ අපහසුතාව තියෙන වැඩිහිටියන් තියෙනවා මම තාම වැඩි දැකලා නැහැ. ලචායා එක්සත් රාජධානී ඒ වගේ සේවාවන් තියෙනවද? ඔව් එක්සත් රාජධානී ගොඩක් සේවාවන් තියෙනවා. ඉගෙනීමේ අපහසුතාව තියෙන පුද්ගලයන් සමහරවල් මූණ බල්ල හොයාගන්න බෑ. ගොඩක් සාමාන්‍ය අපි වාගේම පුද්ගලයන් තමයි ඒගොල්ලෝ. ඒ නිසා මෙහෙම අර ආබාධිත පුද්ගලෙක් ශාරීරික ආබාධයක් තියෙන පුද්ගලෙක් වගේ පහසුවෙන් හඳුනාගන්න බෑ අදටම. එහෙමනම් බොහොම ස්තුතිස් ඡායා අපි බොහෝ දේ දැනගත්ත මේ ගෙනීමේ අපහසුතාව පිළිබඳව අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා විනාඩි 9 වැඩසටහනින්. ඒත් එක්ක ඔබ දැකලා ඇති SMS නම්බරයක් අපි දැම්මා. ඔබට යම් කිසි මනෝවිද්‍යාව මනෝවෛද්‍ය පිළිබඳව මාතෘකා අවශ්‍ය නම් අපිත් එක්ක සාකච්ඡා කරන්න කරුණාකර ඒ SMS එකකින් අපිට දැනුම් දෙන්න. අපි ඒවා ගැන හිතලා බලලා ඉදිරි වැඩසටහන් වලදීත් විනාඩි 9 ඔබට ගෙනව ඇති. සුබ දවසක්.